අද අපි කතා කරමු ඔයාලා කම්පියුටර් එකෙන් යම්කිසි වැඩක් කරද්දී ඒ කරන වැඩේ වේගවත් සහ වඩාත් නිවැරදිව කරගන්න පුළුවන් කීබෝඩ් ෂෝට්කට් එක. මේ වීඩියෝ එක කිහිපාරක් බලලා හරි මම කියලා දෙන යන ෂෝට්කට් ටික මතක තියාගන්න බලන්න. ඒකෙන් ඔයාගේ වැඩ කටයුතු වඩාත් පහසු වෙන සහ වේගවත් කරගන්න පුළුවන් වේවි. මම ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්නේ ඕල්ට් එක සහ F4 එක ගැබුවෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. Windows පරිගණකවල මුල් කාලයේ ඉඳලම Alt එකට පස්සේ F4 එබුවාම ඔයා ඉන්න ඕන Windows එකේ ඉඳන් ඔයාගේ ඉස්සරහා තියෙන දේවල් ටික close කරගන්න පුළුවන්. හරියට මෙන්න මේ වගේ. ඔයාලට පේනවා ඇති මම Alt එකත් එක්ක F4 එබුවෙන් පස්සේ මේ ඉස්සරහා තිබිච්ච ඔක්කොම Windows ටික close වෙලා ගියා. ඔයාලා මොන program එකක මොන වැඩක හිටියත් ඒක close කරගන්න ඕන නම් මේ shortcut එක ඉතාමත් පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා desktop එකේ ඉන්න අවස්ථාවක Alt එකත් එක්ක F4 එබුවොත් ඔයාලට computer එක shutdown කරගන්න උනත් පුළුවන්. අංක දෙක Windows key එක සහ P. ඔයාලගේ computer එක යම්කිසි projector එකකට හරි. එහෙම නැත්නම් තවත් external monitor එකකට හරි සම්බන්ධ කරගත්තාම පස්සේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් ඔයාලට මෙන්න මේ shortcut එක භාවිතා කරලා අන්නේ error එක හදා ගන්න පුළුවන්. මේකට හේතුව තමයි අපේ පරිගණකවල හුඟක් වෙලාවට තියෙන්නේ අපේ screen එකට විතරක් රූපයවන mode එකේ. ඉතින් අපිට පුළුවන් Windows key එකත් එක්ක P එක ඔබලා project menu එක open වුණායින් පස්සේ ඔයාලගේ අවශ්‍යතාවය අනුව screen එක duplicate external second screen only විදිහට වෙනස් කරගන්න පුළුවන්. අංක 3 Windows key එක සහ X අකුර. Windows මෙහෙම පද්ධතිය තුල තියෙන ඉතාමත් වැදගත් menu එකක් අපිට Windows key එකත් එක්ක X අකුර ලැබුවම open කරගන්න පුළුවන්. මේ menu එකට Microsoft ආයතනය විසින් නිල හඳුන්වා දීමක් කරපු නැති හින්දා Win X menu එක කියලා තමයි කියන්නේ. ඔයාලට මේ පේන විදිහට මේ menu එක හරහා යම්කිසි program එකක් පාවිච්චි කර කර ඉන්න අතරතුරදීම settings Network, Device Manager, Disk Management, PowerShell, Task Manager වගේ ඉතාමත් වැදගත් අංශවලට පිවිසෙන්න තියෙන වේගවත්ම ක්‍රමයක් විදිහට මේ shortcut එක හඳුන්වා දෙන්න පුළුවන්. අංක 4 Windows key එකයි control එකයි D අකුරයි. අපි ගොඩ දෙනෙක් පරිගණකය භාවිතා කරද්දී අපි එක සැරේකට program විශාල ප්‍රමාණයක් open කරගන්නවා. ඒ වගේම අපිට తాවකාලිකව වෙන වැඩක් කරන්න ඕන වුණාම මේ open කරගත්ත ඔක්කොම program ටික minimize කරලා දාන එක හරි close කරලා දාන එක හරි ටිකක් කරදරකාරී වැඩක්. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට වෙනම virtual desktop එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තේරෙන විදිහට කියනවනම් multitasking පහසුවම apply කරගන්න පුළුවන්. අන්න එකට කරන්න තියෙන්නේ ඔයාලා ඉන්න desktop mode එක මොකක් වුණත් එතන ඉඳගෙන Windows key එකයි control එකයි D එකයි press කරන්න විතරයි. ඔයාලා මේ shortcut එක ඔබපු ගමම මෙන්න මේ වගේ ඔයාලගේ desktop එක මාරු වෙනවා බලා ගන්න පුළුවන්. අංක 5 Windows key එකයි control එකයි arrow keys. මම කලින් shortcut එකෙන් ඔයාලට කියලා දුන්නේ කොහොමද virtual desktop එකක් හදාගන්නේ කියලා. මෙන්න මේ shortcut එක පාවිච්චි කරලා අපි මේ හදාගත්ත virtual desktop අතර එහා මෙහා යන්න පුළුවන්. Windows key එකයි control එකයි දෙපැත්තේ තියෙන arrow keys දෙකයි පාවිච්චි කරලා ඔයා මේ හදාගත්ත virtual desktop අතර එහා මෙහා යන්න පුළුවන්. අංක 6 Windows key එකත් එක්ක ධන හරි ඍණ හරි සමහර වෙලාවට අපේ පරිගණකයේ තියෙන දේවල් අපිට විශාල කරලා බලා ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ වෙලාවට Windows key එකත් එක්ක ධන ලකුණ press කරාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ display එක zoom වෙනවා. ඒ වගේම මේක නැවතත් කුඩා කරගන්න ඕන නම් ඔයාලට Windows key එකත් එක්ක ඍණ ලකුණ press කරාම පස්සේ ඒ වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Windows key එකත් එක්ක ධන ඍණ භාවිතා කරලා ඔයාලගේ display එක zoom in zoom out කරගන්න පුළුවන්. අංක 7 Windows key එක සහ ඉලක්ක. අපේ computer එකේ අපි නිතර නිතර පාවිච්චි කරන softwares අපි pin කරලා තියාගන්නවා. මෙන්න මේ විදිහට pin කරලා තියාගෙන ඉන්න software open කරගන්නත් shortcut එකක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? Taskbar එකේ වම් පැත්තේ ඉඳලා pin කරලා තියෙන පිළිවෙලට අදාළ අංකය Windows key එකත් එක්ක එබුවෙන් පස්සේ අපිට ඒ අදාළ කරන software එක open කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පේන ඇති මගේ Taskbar එකේ තුන්වෙනියට තියෙන Microsoft Store එක. මං Windows key එකත් එක්ක මෙන්න මේ විදිහට අංක 3 එබුවෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Microsoft Store එක open වෙනවා. අංක 8 Windows key එකත් එක්ක L අකුර. සමහර වෙලාවට ඔයාලගේ office වල. එහෙම නැත්නම් ඔයා මොකක් හරි පෞද්ගලික වැඩක් කර කර ඉන්නකොට ඔයාගේ computer එක ඒ විදිහටම තියෙන දීලා ඔයාට වෙනත් වැඩකට යන්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් ඇති. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයා කර කර හිටපු වැඩේ එහෙමම තියෙද්දි ඔයාගේ computer එක shutdown හරි hibernate හරි කරන්නේ නැතුව Windows key එකත් එක්ක L අකුර press කරලා මෙන්න මේ විදිහට lock කරලා තියලා යන්න පුළුවන්. මේ විදිහට lock කරලා ගියන් පස්සේ ඔයාගේ password එක නොදන්න කෙනෙක්ට ඔයාගේ පරිගණකය භාවිතා කරන්න බෑ. ඔයා මේ විදිහට lock කරගන්න කලින් ඔයාගේ computer විසින් යම් කිසි දෙයක් process කර කර හිටියනම් ඔයා මේ විදිහට lock කරගත්තයින් පස්සේ උනත් ඒ process එක වීතිපිච්ච දේ ඒ විදිහටම computer විසින් සිද්ධ කරනවා.